අපි රට පුරාම මේ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයේ සංහිඳියාව ජාතික ඒකාග්‍රතාවය සංහිඳියාව යමින් ව්‍යාපෘතියක් සකස් කරලා ජනතාව එක කුඩියක් යටතේ ගේන්න. ජාතීන් අතර ජාතිකත්වය තියෙනවා ආගමිකත්වය තියෙනවා ඒ වොන්ගේ අනන්‍යතාවය උන්ට වැදගත් වෙනවා මගේ අනන්‍යතාවය මට වැදගත් වෙනවා වගේම වොන්ගේ අනන්‍යතාවයත් උන්ට වැදගත් වෙනවා. දැන් උදාහරණයක් කියනවා නම් මෙහෙමනේ දැන් බලය බෙදීම කියලා කියන්නේ මේ රටේ ඉංග්‍රීසි පාලකයන් විසින් අපිට නිදහස දෙනකොට ඒ නිදහස ලැබා ගත්තේ එක්තරා පන්තියක්. ඒ පන්තිය කිසිම දවසක කැමැති වෙන්නේ පහලට බලය බෙදන්න. දැන් පළාත් සභා පනත ගෙනාවට පසුව ඒ පනත කියවනකොට පේනවා ඒකේ සමහර තරමකට පොලිස් බලතල ඉඳන් බලතල දෙන්න කියලා තියෙනවා. දුන්නද? උතුරු නැගෙනහිරට පමණ නෙමෙයි කිසිම පළාත් සභාවකට දුන්නේ නැහැ. ඇයි? නිලධාරි පැලැන්තිය ප්‍රධාන කොට ඇති ඒ ඉහළ පන්තිය කැමති නැහැ පහළට බලය බෙදන්න. මේක මේ දෙමළා ඉල්ලන මුස්ලිම් අය නැගෙනහිර ඉන්න උතුරේ ඉන්න දෙමළා ඉල්ලන බලය බෙදීමක් නෙමෙයි. එයාලට විතරක් නෙමෙයි මුළු පළාත් සභාවලටම. දැන් සුවන් තීරණය කියලා කියන මොකද්ද සුවන් තීරණය කියන්නේ? දැන් වයන් පළාත් සභාවේ අපි අපිට තීන්දුව කරන්න පුළුවන් වෙන්න ඕනේ අපේ වයඹ තියෙන වැවලි මොනවද හදන්න පුළුවන්. හදන්න ඕනේ මොකද්ද? මොකද්ද හදන්න ඕනේ පාලම? මොකද්ද හදන්න ඕනේ බෝක්කුව? මොන ඉස්කෝලෙද ගොඩනගිල්ලක් හදන්න ඕනේ? අත්‍යවශ්‍ය. ඒක තමයි සුවන් තීරණය කියන්නේ. අය මේ රට කඩලා බෙදන්න නෙමෙයි ඒක පටපල් බොරුවක් කියන්නේ. බලයට එන්න ගේන දේ තමයි විපක්ෂය හැමදාම මේ රටේ කළේ. අපි පැහැදිලිව දන්නවා බණ්ඩාරනායක අගමැතිතුමා කාලේ එතුමත් කෙල්ලනායකම් මන්ත්‍රීවරයා දැද්දොත් ගිවිසුම ඒක කඩා බිඳ දාන්න හාමුදුරුවෝ එදා පෙළපාලි ගියා. ඒකේ නායකත්වයේ ගත්ත කෙනෙක් තමයි කුබු කරුළු දිරනන්ද හාමුදුරුවෝ පොළොන්නරුවේ මෑත වාගේ උන්වහන්සේ අපි මුණ ගැහිච්ච වෙලාවක ප්‍රකාශ කළා. මං අද ලැජ්ජයි යුද්ධ කාලේ අපි ගියාම කියනවා. ඇයි? එදා අපි කරේ වැරද්දක්. බණ්ඩාරනායක අගමැතිතුමා එළියට ඇවිල්ලා කිවලු ගිවිසුම පෙන්නලා මට නම් මේක පුච්චලා ඉරලා දාන්න පුළුවන් අනාගතයේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. අද ලැජ්ජයි කියලා කිව්වා. අපි ඒකට සහභාගී වෙච්ච එක ගැන කතා කරන්න. ඊට පස්සේ 65 67 ඒ කාලේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාත් චිල්ලනායක මන්ත්‍රීවරයාත් අතර ගිවිසුමක් ඇති වුණා. ඒකත් කඩා කපල් කළා. ඊළඟට චන්ද්‍රිකා මැතිණිය කාලේ එතුමිය පැකේජ් එකේ නම් ආම්ගරෝ ගිහිල්ලා පිස්සුවනේ. එන පොල්ගෙඩි අකුරෙන් පත්තර දෙන ආම්ගරෝ කෙනෙක් මේ පැකේජ් එක අරගෙන පුච්චනවා. ලෝකෙ මිනිස්සු මොනවද කියන්නේ? පාර්ලිමේන්තුව ඇතුළෙම. දැන් අද ඒ කාටවත් එහෙම කරන්න බෑ පාර්ලිමේන්තුව ඇතුළේ. මොකද මට දැනගන්න තියෙන හැටියට අපිට මේ දැනට පාර්ලිමේන්තුවේ හුඟක් දේශපාලන පක්ෂ 95ක් ප්‍රතිසංස්කරණ කමිටුව වල ඉන්න අය වියවත්තා කෙටුම්පත් සහයෝගය ප්‍රකාශ කරලා දැන් ප්‍රකාශ කරන්න බැරි ඒකාබද්ධ විපක්ෂයට ඇත්ත කියනවා. ඇයි? පාර්ලිමේන්තුවේ නියෝජනේ නැහැ. ඒ නිසා දාන දහම් ගැටය තමයි මේ. දැන් මේ රටේ සංඝ සමාජයේ උන්නතිය සඳහා වැරදි කරන හාමුදුරුවන්ට දඬුවම් දීම සඳහා ස්ථාවර ව්‍යවස්ථා පනතක් අවශ්‍යයි. සංඝ සභාවලට කතිකාවත්වලට නීතිමය බලයක් අවශ්‍යයි කියලා මහානායක හාමුදුරුවෝ රැස්වීම තියලා නීතිච්ච මණ්ඩල හදාන උපදෙස් ලබන පනත් අදලා දුන්නා පසුගිය රජයට. එක්කෙනෙක්වත් ඒ රජයේ උනන්දුන්න මේ පනත් සම්මත කරලා නීතිමය නෛතික බලයක් දෙන්න. ඇයි? එයාලගේ උපදෙස් දීපු අය උපදේශක සංඝයා වහන්සේලා වශයෙන් හිටපු අය විරුද්ධයි.
එතකොට ඒ ඒ ඒ පනාත්ම මේ ආණ්ඩුවට දීලා දෙනවා මං හිතන්නේ ඒක